මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතියෙන ලෝගාටවලින්න මතින් ඕනේ මැත්තමන ඒ වෙලා වෙති බිච තත්ත්වය විට වඩා වෙනස් තත්ත්වයක් රටක ජනාධිපති අපේ ජන අපේ සතුරා විදිහට ඉදිරිපත්වෙච්ච ජනාධිපති අපේක්ෂකය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ පක්ෂය බලෙන් ඩැහැගත්ත අවස්ථාව. ඉතින් එවැනි අවස්ථාවක විපක්ෂයයි ආණ්ඩුවයි සියල්ල එක මිටියකට එක තැනකට ගුණුවෙච්ච අවස්ථාවක ජනතාව විමුක්ති පෙරමුණ සහයෝගය ලබා දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඒක කිසිම ගැටලුවක් නෑ. අපේ ගංවල මිනිස්සුන්ගෙන් ඇහුවොත් කියයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පෝස්තරටි ගැලැව්වේ කොයි පක්ෂෙන්ද කියන එක. ඡන්ද දෙන්න කියලා ගයක් ගන්න ඇවිද්දේ කොයි පක්ෂෙන්ද කියන එක. එතකොට TNA එකත් ඡන්දය දෙන්න කියලා වේදිකාවල කිව්වේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතකොට අපේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අපේ පක්ෂය ඩැහැගත්ත වෙලාවේ සියලු කොටස් එක තැනකට අසරණ වුණා. ඉතින් එවැනි තත්ත්වයක ඇති වෙච්ච තත්ත්වයයි දැන් ඇති වෙන තත්ත්වයයි වෙනස්. හැබැයි මැතිතුමනි මේක හරි අසාධාරණයිනේ. 2010 බලයට ආපු මන්ත්‍රීවරු 152ක් හිටියා. අර 42කගේ අවශ්‍යතාවය ඔබතුමියලා දුන්නනේ අර සරත් වීරසේකර මහත්තයා පමණක් කොන්ද ගලින් බෑ කිව්වනේ. එතකොට අනිත් අයට මොකද ඔවුන් බය වුනේ? ඔබතුමාට මම කියපු කාරණේ වටහා ගන්න ඕනේ. මම කියන්නේ එවැනි தත්ත්වය ඒ සාපේක්ෂව සිතන්නේ වෙලේ රටේ ඇතිවෙච්ච தත්ත්වය එක්තරා විදියක தත්ත්වයක්. එවැනි ක්‍රියා කොච්චර සිද්ධ වුණාද? එකක් විතරක් නෙමෙයිනේ. අග්‍රාමාත්‍යවරයා විදියට වැඩ බාරගත්තේ තප්පර 30කින් මෛත්‍රීපාල ජනාධිපතිතුමා දිරුන් දීලා තප්පර 30කින් රනිල් වික්‍රමසිංහ මහත්තයා කැමැති වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රමිනිස්ත්‍රකාරවරයා කිසිම ව්‍යවස්ථාවට අනුකූල නැති ආකාරයට අයින් කළා. එවැනි දේ සිද්ධ වුණා නේද? ඉතින් ඔබතුමීලා 158 ගණන් අමතක කරලා දෙක ඉතින් 158 ඇතුළේ ඔබතුමීට බලයක් දීලා තිබ්බනේ. ඒ එතන ඇති වෙච්ච වාස්තුවික தත්ත්වය අනුවනේ එවලේ මේ කාරණා සිද්ධ වුණේ. ඉතින් මම ඔබතුමාට කියන එක පැහැදිලි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඉදිරියට අරගෙන යනකොට ප්‍රධාන වශයෙන් අර ඔබතුමාලා කලින් කියපු කරුණු කාරණා මතුණා. විධායක ජනාධිපතිවරයා සතුව අත්නෝමතික බලයක් මේ රටේ තිබෙනවා, ඒක අඩු කළ යුතුයි කියන මතය අපි සෑම කෙනෙක්ම හිටියා. ඒක පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි ස්වාධීන කොමිෂන් සභා හරහා ප්‍රසම්පාදන කොමිසම, පොලිස් කොමිසම, මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා හරහා මේ රටේ වඩාත් හොඳ ස්වාධීන රාජ්‍ය සේවයක් ඇති වෙනවා කියලා මතවාදී තිබුණා. ඉතින් අපිට ඇත්තරම 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හොඳ කරුණු රාශියක් තියෙනවා. ඒ නිසා බහුතරයක් හොඳ කරුණු වලට තමයි අපි පක්ෂ වුණේ. හැබැයි ඒ හදිසියේ සම්මත කර ගැනීම හරහා යටින් රිංගෝපු සමහරක් විට ඔබතුමා දැකලා ඇති ලංකාවේ ඉන්න ශ්‍රේෂ්ඨතම විශිෂ්ටතම නීතිඥයින් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය ගැන කිස් පැලන තර්ක ඉදිරිපත් කරා. ඒ සමහරක් විට ව්‍යවස්ථාව පිළිබඳව එවැනි මතිමතාන්තර ගොඩනැගෙනකොට සුළු කරුණු පිළිබඳව ගැටලු තිබෙන්නට ඇති. හැබැයි අපි සමස්තයක් හැටියට මේ අවස්ථාවේ අත ඉස්සුවේ විධායක ජනාධිපති ධුරේ යම් යම් අත්නොමන්තික බලතල අඩු කරන්නත් 19 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා ශාන්තු නීති කොමිෂන් සභාව ඇති කිරීම වැනි කරුණු වලටත් පක්ෂව. හැබැයි එතනින් එහාට ගියපු කාරණයක් තුනේ කාර්යයට ඔබතුමා කලින් අහපු ප්‍රශ්නය විධායක ජනාධිපති ධුරේ පිළිබඳව කාරණය. අපිට දැන් ඇත්තම මේක මතවාද ගණනාවක් තියෙනවා. හැබැයි දැනට තියෙන තත්ත්වයක් අපිත් විශ්වාස කරනවා. ජනාධිපතිවරු මේක බලයට එනකොට පොරොන්දුනට අහෝසි කරනවායි කියලා. අහෝසි නොකරන්නට හේතුව තමයි 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරනකොටත් මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් බහුතරයක් ප්‍රකාශ කරලා තියෙනවා මේ හරහා බෙදියාමේ රට බෙදියාමේ තර්ජනයක් මතුවෙනවා නම් ඒ වළක්වා ගන්නට පුළුවන් වෙන්නේ විධායක ජනාධිපතිවරයා සතු තමුන්ගේ ඍජු නියෝජිතය ආණ්ඩුකාරවරයා හරහා ඒ ඇති කරන බලපෑම් වෙන්නේ කියන කාරණේ. ඒ නිසා අද තියෙන තත්ත්වයත් එක්ක වර්තමානයේදීත් යම් පමණකට මේ රටේ බෙදියාමේ තර්ජනයක් තිබෙන නිසා මතු පිටින් නොපෙනුණත් ඒ තර්ජනය වළක්වා ගැනීම සඳහා අපි විශ්වාස පෞද්ගලිකව මා විශ්වාස කරනවා බලතල අඩු කරන ලද විධායක ජනාධිපතිවරයෙක් මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කර ගැනීමෙන් ඉන්න ඕන කියන තැන මම පෞද්ගලිකව ඉන්නවා.